මොකක් සම්බන්ධයෙන් සාකච්ඡා කරේ කලාකාරයෝ ඔක්කොම එක්කව වෙලා? අපි දැන් ගොඩක් දේවල් සිද්ධ වෙමින් යනවා. ඇත්තටම රටක මිනිස්සු ගොඩක් එකතුලා අරගල කරා. මෙරට මිනිස්සු බඩේ ඉන්නේ, මෙරට මිනිස්සු විදපු දුක වෙනුයි. එකක් කියන්නේ මෙරට අරගල කරපු සියලුම මිනිස්සුන්ට දින් සිද්ධ වෙන තමයි අද මේ විදිහට රට බේරෙන්නේ. ඒ නිසා ඔය මොන කුහකේ කොහොම කිව්වත් අපි පිළිගන්න ඕනේ සත්‍ය එක. ඉතින් අද අපිට පේනවා අපි මේ රටේ ඉපාකීක ක්‍රමවේදී මිනිසුන් ඔළුව උසමින් ප්‍රචණ්ඩත්වේ වපුරමින් මේ රටේ ආයේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන එන්නට කටයුතු කරන විදිහ. මේ රටේ මිනිස්සු ඇස් අරගෙන ඉන්න අන්ධ වෙන්න එපා. මේ රටේ යහපත් පාලකයෝ ඕනේ රටක් යහපත් වෙන්න. මේ රට දූෂිත කරලා ඉවරයි. අද අපි අහන දේවල් සමහර දේවල් වලට මේ දරුව දූෂණය කරන ඒවා පිටිපස්සේ අරගල කරුව ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේ කියන ওই පිස්සෝ මං ඒ පිස්සොන්ට කියනවා ඒ අරගල කරුව නෙමෙයි ඒ ඒ අයට උදව් කරපු දේශපාලන සහායකයෝ අපිට කනගාටුයි කියන්නේ මේ රටේ අරගල කරපු මිනිස්සු අරගල ඉන්නේ මේ මුළු රටේම යහපතක් වෙන්න නිසා එක එක්කෙනාගේ අරයගේ මෙයාගේ යහපත සලකලා නෙමෙයි හැම මිනිස්සෙක්ම පාටක් පක්ෂයක් තියෙනවා. හැබැයි මම සජබේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හිටගත්ත කියලා මට අපහාස කරනවා. මේ මොන අපහාස කරත් එකක් හොඳට මම මතක් කරලා දෙනවා. මම හිටගෙන ඉන්නේ අරගලයේ අරමුණු ටික මේ රටේ ඉෂ්ට වෙනකම්ම තමයි. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාම පුළුවන් තරම් කටින් කියලා මම උත්සාහ කරන්නේ මේ රටේ අරගල කරපු මිනිසුන්ගේ පැතුම් ඒ ප්‍රාර්ථනාවල් ටික මේ රටේ ඉෂ්ට කරලා දෙන්න. ඒ ටිකටම තමයි මම හිටගෙන ඉන්නේ. ඒක ඉෂ්ට කරගන්නක මම මේ සටන අතාරින්නේ නැහැ. හැබැයි මේ දූෂිතෙක්ට මේ රටේ හොරා කාපු මේ රටේ මුදල් වංචා කරපු අපි දකිලා දැන් ආපහු අගමැතිකම් ඉල්ලන් එන්න හදනවා. ආපහු මෙන්න අපිත් එක්ක මිනිස්සු ඉන්නවා කියලා එන්න හදනවා. අර මේ ගම්පහ පැත්තේ කාලකන්ණි මං කාලකන්ණිය කියලාමයි කියන්නේ. කාලකන්ණිට කාලකන්ණි කියන තුනෙ කියන්නේ වචනයක් නැහැ. අපි දකිනවා පාර්ලිමේන්තුවේ කියනවා අරගල කරේ ධනිකෝ අරගල කරේ කුඩුකාරයෝ අරගල කරේ කාලකන්ණි රට කාලකන්ණි කරපු එවුන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇතුළේ කියනවා නම් අරගල කළේ කාලකන්ණි කියලා උන්ට කියන්න තියෙන්නේ උන් තමයි මේ රට කාලකන්ණි කරේ ඉතින් උන්ට විරුද්ධවයි අපි අරගල කරේ මේ රටේ හොරු එලවන්න අපි අරගල කරේ එහෙමනම් ওই හොරු ටික අල්ලන්න සජිත් ප්‍රේමදාස මැතිතුමනි මේ සටන ඒ හොරු ටික අල්ලන්න ඒ හොරු ටික මුහුමදි අල්ලමු මේ මේ ඡන්දයක් නැතියා මේ මෙහෙම ගමනක් මේ රටේ මෙහෙම ගොඩක් කැලයන්ඩ වෙන්නේ එකක් වනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුලින් අදිනවා ඔය පොට්ටු කට්ටියම අද අපිට පේනවනේ ඒ දීගේ හරියන දීගයක් නෙමෙයි කියන එක අද අපිට පැහැදිලි ඉතින් මේ දීගේ කන්න වෙන්නේ නැහැ වැඩි කාලයක් මොකද ඔය පොහොට්ටුවේ මිනිස්සු කියන්නේම පල් හොරු ටිකක් නේ කාලකන්ණි ටිකක් හොඳ මිනිස්සු එක්කෙනෙක් දෙන්නේ කැති ඒ මිනිසුන්ට එදා වැඩ කරන්න දුන්නේ නැහැ හැබැයි රණින් මහත්තයගේ පිටින් අද මිනිසුන් වැඩ කරන්න ඉඩක් දී නිසා හොඳ මිනිස්සු කවුද කියලා මිනිසුන්ට මේ රටේ පැහැදිලි වෙනවා ඇති ඉතින් මං කියන්නේ හොඳ යහපත් මිනිසුන් රටක පාලකයෝ කරනකම් මේ පොඩි ළමයින් අද දූෂණය වෙනවා රටේ තවමත් හොරා කරනවා මං කියන්නේ මේ දූෂණය කරන එකෙක් වෙල්ලන්න මේ අද කුඩු ව්‍යාපාර මහා පරිමාණයෙන් වෙනවා නාවික හමුදාව මිනිස්සු මැරිලා 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 කුඩු කිලෝ කොච්චරද 1 ලක්ෂ 1 කෝටි ගානක් අල්ලනවා හැබැයි මේ රටේ පොලිසිය සාක්ෂි නැහැ කියලා ඒ මිනිස්සුන් නිදහස් වෙනවා මේවා මේ රටේ නවතින්න ඕනේ මහමොල කරුවෙක්ට ඇත්තටම ওই කුඩු ගේන මහමොල කරුවෙක්ට එල්ලන්නම ඕනේ ස්ත්‍රී දූෂකයෙක්ව එල්ලන්නම ඕනේ මේ රටේ ආගම දහම කිව්වා බලන් හිටියොත් මේ ප්‍රචණ්ඩකාරී දේවල් මේ රටේ වැඩි වෙනවා මම නම් කියන්නේ රටේ යහපත් පාලකයෙක් ඉන්න ඕනේ ඒ පාලකයෝ මේ හරි තීන්දුව తీන අරගෙන මේ රටේ නීති හදන්න ඕනේ විශේෂයෙන්ම හොරකම නොකරන තක්කඩිකම් නොකරන මේ රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්ම වැඩ කරන මිනිසු පිරිසක් එකතු කරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමනි මම ඔබතුමාගේ ඉන්නන්නේ ඒ යහපත් රටක් ගොඩනගන එක වෙනුවෙන් රටේ අරගල කරපු අරගලකාරණයක් විදිහට කලාකාරණියක් විදිහට කලාව මේ රටේ අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන මේ සියලු අංශවලට මේ රටටම ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ රට ගෙනියන ක්‍රමයක් අපි හදමු මේ රටට ඒක ඕනෙමයි ජාතික ප්‍රතිපත්තියක් නැතුව මේ රට දුවන්න බෑ මේ රටේ මිනිසු නැත්තම් සීසීකට තම තමන්ට ඕන දේවල් කරගෙන තවත් ඔළුව උස්සන්න හදනවා මේ ඔළුව උස්සන්න හදන කාලකන්ණි ප්‍රචණ්ඩත්වයට අපි ඊයේ පෙරේදා දැක්කා
ක්‍රියාත් නිකේෂල කියන සමාජ ක්‍රියාකාරී වලට ගහලා තිබුණා කඩුවෙල උපසභාපතිවරයා මේ වලින් අපිට පේනවා ඔළුව උස්සලා නැහැ තාම ඔළුව ඉස්සුවොත් මේ රටේ මොනවා වෙයිද අරගල කරපු සියලු දෙනාම මහපාරේ මරලා දානවා දැන් ඔබතුමියලාගේ අරගලයට අවුරුද්දක් වුණා නමුත් අපි දැක්කා මේ මහින්ද කහඳගමලා ඔබතුමියලාට වැඩිය ප්‍රබල වෙලා ඇවිල්ලා අරගලේ සමරන්න හිටියා ඔබතුමියලාගේ පස් දිනයි නේ හිටියා අරගලේ සමරන්න ඇවිල්ලා එහෙමයි දැන් ලොකු ට්‍රස්ට් එක පළතක් ගෙනහැල්ලා අපිව මර්ධනය කරන්න දෙකක් අපිට නඩු ගොඩක් අපිට පාරට මහින්ද නීති නීති පනවලා තිනව ගොඩක් මේවත් එක්ක අරගල කරුංග නිකන් හිර කරානේ හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයා අරගලෙන් තමයි ජනාධිපති වෙන්නේ. ඒ කියන්නේ අරගලේ ප්‍රතිපලයක් විදිහට මේ රටේ ජනාධිපතිවරයෙක් වෙච්ච කෙනා. අර මං හැමදාම කියන අගමැති වුණාම හොඳ වෙනා ජනාධිපතිවරයා වුණාම අරගලේ නරක් වුණා මොකද හොරු ටිකනේ. හොරු ටිකගේ ඡන්දෙන්නේ එතුමා ජනාධිපතිවරයා වුණේ. හැබැයි දැන් එතුමට අවස්ථාව තියෙනවා. ඒ හොරු ටිකට විරුද්ධව ක්‍රියා කළා. තමු මේ රටේ හරි දෙයක් කරන්න ආපු මිනිස්සෙක් කියලා පුළුවන් නම් පෙන්ලා ඔප්පු කළා. දැන් ඔබතුමියලා එනම් කරලා තියෙන්නේ අරගලෙන් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපු එක. මේ රටේ අපිට ඕන දෙ නෙමෙයි ඒ සිද්ධ වුණේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවේ කටයුතු කරගන්න අපි ඉඩ දුන්නා. අපි ඒකට බාධා කරේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුව ගිරි තියන්න එන්න කියපු මිනිස්සුන්ව තවමත් ප්‍රශ්න කරන්නවත් ගෙනාවේ නැහැ. අපි තමයි ඒව නැවැත්තුවේ. ඉතින් අද ඔය අත්පත් කරගත්ත කියන තැන් බේරලා දෙන්න කටයුතු කරේ අරගල කරුවෝ. හැබැයි අද යා මිනිස්සු කුපිත වෙලා ආපු මිනිස්සු මේ මේ පූල් එකේ නාපු මනුස්සයව අත්තඩංගුවට ගන්නවා මේ රටම හොරා ගාමු මිනිස්සු ටිකත් එක්ක ආණ්ඩුවක් හදාගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා තවමත් හොරා කන්නුන්ට ඉඩ දීගෙන කතා කරන් යනවා මං කියන්නේ මේව නවත්තමු ඉතින් ඔබතුමීලගේ සටන තිබිලා තියෙන රනිල් ජනාධිපති කරන්න ඔබතුමීලගේ අරගලේ ජයග්‍රහණයක් නැහැ අපි අරගල කරේ රට බාර ගන්න නෙමෙයි අපි අන්න එතන වරද්ද ගන්න හොඳ නැහැ අරගල කරේ රාජපක්ෂ හොරු ටික එලවන්න මම ආවේ ඒකට ගෝඩ ගෝහෙන් අපි ඒක කරන්නේ අපි ඒක කරේ නැහැ කියලා මේ මිනිස්සු මේ ලංකා මිනිස්සු කියනවා නම් ඒක කුහකක් අපි ඒ ටික කරන ගමන් මේ රටේ අතහැරියෙම නැහැ මම නම් අතහැරියෙම නැහැ හැබැයි රටේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඳ දීලා අපි ජනාධිපතිවරයා පත් කරගන්න දවසේ අපි ඒකට ඉඩ දුන්නා අපි කිසිම කලබලයක් ඇති කරේ නැහැ එතකොට ඒකට ඉඩ දුන්නාම බහුතරයකින් පත් වෙන රනිල් වික්‍රමසිංහ වැතුණා අපි ඒකට ගරු කරා ඒකට ගරු කරේ අපි විශ්වාස කරනවා ඒ අයගේ ඡන්දයෙන් පත් වුණා කියලා හොරු රකින් නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ ක්‍රමයේ තුල පොහොට්ටුවේ මිනිස්සුන්ට රාජපක්ෂ ක්‍රමේ ඔය පෞල් වාදී ක්‍රමයේ තුල පොහොට්ටුවත් එක්ක එකතු වෙච්ච රාජපක්ෂ ගරුන් එක්ක එකතු වෙච්ච සියලු පෞල් ටික මේ රටේ ඉතාම යහපත් සුකෝබුගේ ජීවිත ගත කරනවා අයි මේ අරගලේ හිටපු කට්ටියට හෙන ගහනවයි කියලා කියන්නේ කවුරුද පාර්ලිමේන්තුවේ මෙහෙමයි 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත මිනිස්සුත් එක්ක අපි හැප්පුණා. මතක තියාගන්න මේ රටේ මිනිස්සු ආපහු එහෙම එළියට නොයයි කියලා හිතන්න එපා සහ මිනිස්සුන්ට දැනෙච්ච මොහොත ආපු වෙලාවට ආපහු පාරට බහින්නේ නැරුම් කන ලෑසි. සමහරු දේශපාලනට ගියා, සමහරු හම්බු කරගෙන ගියා, සමහරක් අය YouTube නාලිකා දාගෙන ගියායි කියනවා. YouTube නාලිකා දාංගියාද දේශපාලන පක්ෂක හිටගත් මිනිස්සු හැමෝටම මානව හිමිකමක් තියෙනවා තමන් කැමති තැන හිටගන්න. හැබැයි අරගල කරේ මේ සියලු දෙනාම එක් වෙලා. මිනිස්ස අරගල කරපු සියලු දෙනාටම මම ගරු කරනවා. පාට පක්ෂ ભેදකින් තුරව මේ සියලු දෙනාටම මගේ ගෞරවයෙන් මම අරගලයට වචනයක් කියන කාටවත් කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව කෙනෙක්ගේ බඩගින්න දැනලා පාට හප් මිනිස්සයව මේචින කරන්න බෑ මොකද මම අරගල හිටපු මිනිස්සෙ. මගේ බඩගින්නට නෙමෙයි මේ රටේ මිනිස්සුගේ බඩගින්න. මේ දරුවන්ගේ බඩගින්න වෙනවා මේ දරුවන්ගේ මන්ද පෝෂණය වෙනවා එතකොට අපි අධ්‍යාපනය වෙනවා හරි ක්‍රමයක් නැහැ අද ළමයි පොතක් ගන්න සල්ලි නැහැ ඉතින් අපි පාඩට බැස්සේ ඒ වෙනුවෙන් එතකොට එහෙම කරපු මිනිස්සුන්ට මම කියනවා නම් අරගල කරපු අය හොරා කෑවා කියලා අරගල කරපු මිනිස්සු නෙමෙයි හොරා කෑවේ පාර්ලිමේන්තුවේ රට දියුණු කරන්න රටේ මේ සෞභාග්‍ය වෙනුවෙන් රටේ ඡන්දෙන් 69 ලක්ෂයක් අරගෙන ආපු මිනිස්සු හොරා කාලා රටේම මිනිස්සු මහා පාට ඇදලා දැම්. ඒ පාට ඇදලා දැම්මේ ඒ ක්‍රමවේදයට විරුද්ධව අපි පාට බැස්. ඉතින් මං හිතනවා තවමත් ඒ හොරුන්ට ඒ රටේ මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් පාට බැහැපු අරගල කරුවන්ට දඬුවම් ගන්න පොඩි
කුඩු ග්‍රෑමක තියන් හිටපු මිනිස්සු ඉරේ හැබැයි මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන මහා පරිමාණයෙන් රට විනාශ කරන සීළු දෙනව නේද ඔබතුමීගේ තව එක දෙයක් දැනගන්න ඕනේ දැන් මේ දවස්වල සමාජ ජාල වල යනවා ඔබතුමිය සමහරක් තැන් වල කියනවා මං කවදාවත් දේශපාලනට නැහැ මං කවදාවත් දේශපාලනය කරලා නැහැ කවදාවත් අපි දේශපාලන පක්ෂ වලට නැහැ එහෙම කියපු ඔබතුමිය දැන් ඉන්නේ කොහෙද එතකොට මම ඉන්නේ හිටගෙන ඉන්නේ සරි ප්‍රේමදාස මහත්මයා මට ඕනේ මේ රටේ යහපත් නම් යහපත් මිනිස්සු මං කියන්නේ කොයි පාටෙන්ද පක්ෂෙන්ද කියන එක නෙමෙයි හැබැයි සිස්ටම් එක ඇතුළේ යහපත් මිනිස්සු එන්නේ ඒතර මම කැමති තැන මං හිටගත්තා ඒක මගේ අයිතිය මේ අයිතියත් සමහරු මං දැක්කා සමහරු දැන් හිටියා මං ඒ අයත් එක්ක හිටගන්නේ කියලා හිතන එක ගොඩක් අපහාස කරනවා ඉතින් මං කියන්නේ මොන අපහාස කරත් අදක් හිටගෙන ඉන්නේ රට වෙනුවෙන් මිසක් අපිට යමක් හම්බ කරගන්න නෙමෙයි අපි ජීවිතේ කලාකාරණියක් විදිහට සිවිල් සම්මාන ලැබලා අරගලයට මං යන්නේ ජාත්‍යන්තර සම්මානයක් අරගත්ත කලාශිල්පිනියක් විදිහට. සමහරු හිතන් ඉන්න අරගලෙන්මට ප්‍රතිරූපයක් ලැබුණා කියලා. මට කවුරුත් ප්‍රතිරූප හදලා දුන්නේ නැහැ. මගේ ප්‍රතිරූපේ මං හදාගෙන තිබ්බේ. ඒ ප්‍රතිරූපය ඇත්තටම අපහාසයක් වුණා අරගලයට ගියාට පස්සේ. හැබැයි ඒ සියල්ල දරාගෙන මං ඉන්නේ. දැනුත් මං හිටගෙන ඉන්නේ. අරගලේ අරමුණු වෙනුවෙන් වැඩිම විවේචනයට ලක් වෙන්නේ අරගල කරුවා. දැන් ශ්‍රී දූෂණයක් වුණත්, ඇක්සිඩන්ට් එකක් වුණත්, පාරේ ගියත් විවේචනයට ලක් වෙනවා. ඒක ඔබතුමියත් ඒ විවේචන ගොඩේ පයි. මේමයි. වැඩිපුරම ගල් ගහන්නේ ඵල ඇති ගහ. ඒ නිසා අරගල කරේ ඔය කාටවත් බය නෙපාල් නෙමෙයි නෙපාල්ට බැස්ස. අපේ ජීවිත පව විශ්වාසයක් තිබුණේ නැහැ. දැන් චුවනේ. මොකද අපිට පේනනේ අරගල කරපු මිනිස්සුන්ගේ ජීවිත සමහර අයව කියන්නේ සමහර අය කියනවා මේ මරල එල්ලුවා කියලා. අපි දන්නේ නැහැ ඒවල සත්‍ය අසත්‍යතාවය. හැබැයි ඉතින් අරගල කරපු මිනිස්සුන්ගේ ජීවිත තවම තවිනිශ්චිතයි. මේ රටේ මේ තත්ත්වයට ආපහු රට යන්න දෙනවද? මේ රට එතනින් ගොඩ ගන්නවද කියලා මේ රටේ මිනිස්සු තේරෙන්නේ නැහැ. චන්දෙකට ගියොත් බලාගන්න පුළුවන් මේ අද පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මහා ලොකු කයිවරු ගහන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ හෙවණැල්ලට මාවලා චන්දිකම් කරන්නයි ඔලූස්සන් ඉන්න හදන ක්‍රමවේදෙ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා සඳකිරි බලන්න. ඔය ඉතින් බස් ගෙනල්ලා වියදම් කරලා රටෙන් හොරා කාපු අහිංසක මේරු රටේ මිනිසුන්ගේ බදු සල්ලි හොරා කාපු සල්ලි 69 ලක්ෂයට 69 ලක්ෂයක්ම දෙන්න පුළුවන්. එච්චර හොරා කාපු සල්ලි තියෙන මේ මිනිස්සු ළඟ. බැරිය. බස් ගේන්න මුළු රටෙම තියෙන බස් එක ගේන්න පුළුවන්. සවෝගේ කැම්පේන් කරලා මේ රටේ මිනිසුන් අන්දවන්න තවත් බෑ. දැන් ඔබතුමනි විශ්වාසයක් තියෙන සජිත් ප්‍රේමදාසත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්මයා චන්දකිට කිව්වොත් දෙනවා. මට විශ්වාසයි. ඔබතුමනි බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් කියලා විශ්වාසයි. අනිවාර්යෙන් ඒ ටික අපි ඒ ටික කරන්න තමයි හිතගත්තේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට වගකීමක් තියෙනවා. මම අරගල කාන්නේක් විදිහට මං ඇවිල්ලා එතුමත් එක්ක හිටගත්තේ. අරගලයේ මිනිස්සු ඉන්න පුළුවන් ටික ඉෂ්ට කරන්න. එතකොට හොරු අල්ලන්න ඕනේ. හොරුන්ට දඬුවම් කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාස් මහත්මයා මේ ඔය ගෑනු අපේ මේ අහිංසක දරුවෝ දූෂණය කරන එක මිනිහෙක්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ සමාජයට පේන. එක දඬුවමක් හරියට දුන්නොත් ඔය හැමෝම බය වෙනවා. ඒක කරන්නම ඕනේ. ඒක කරන්න නම් මේ රටේ නීති හදන්නම ඕනේ. කොරුන්ට දඬුවම් දෙන නීති. ඒක කරන්න ඒක කරගන්න තමයි මම හිතගත්තේ. ඒක එතුමා නොකර මම එදාට विश्वास अभियोग देखा अभियोग देखाती है एक अरगले अलवे लाइला महिंद कहा बेरे वेबगा अभियोग कर एक पार्लिमेंट मंत्री के अभियोग कर मंत्री इन्हें पुलवाणा भी लगा हपल लाई गेला දැන් ඒ කියන්නේ අරගල කාරෝ නැහැ කියලා කියන්නේ. අනේකයි. මන්නේ යල මං කිව්වේ ඒකයි. අපේ එපා කියපු චණ්ඩි කමනේ දැන් මෙයා ඉඳට ඇවිල්ලා තියෙන්නේ. මේ චණ්ඩි කම මිනිස්සුන්ට එපා වෙන දවසක් ආයෙනවා. අපි දැන් අරගල කරපු මිනිස්සු අපි සද්ද නොකර ඉමු. අපි කරන්න ඕන ටික කරලා දුන්නනේ මේ රටට. ඔය කවුරු නැහැ කීකේ ඔය මොන අපහාස කරත් අපි ඒව ගණන් ගන්නෑ. අපිට හොඳට බුරුදුයි ගල් මල් දෙකම. මන්ද මට නම් හොඳට බුරුදුයි. ඒ නිසා මං කියන්නේ ඕ එක කරවත් අපි බයත් නැහැ. ඔය පාර්ලිමේන්තුවේ කෑ ගන්න ඔය ගම්පම්නී කියන පිස්සෙක් කාලකන්ණී ඉතින් ඔය වගේ කාලකන්ණී ගොඩක්ට විරුද්ධවනේ අපි කෑ ගැහුවේ. ඉතින් හොඳට දැනගන්න. ඔය ඔය චණ්ඩිකම එපා වෙන දවසක් මේ රටට ආපහු වෙනවා. එදාට පරිස්සමින් ඉන්න. අන්දේ ඉන්න එක කඩක් දැන් මෙතනින් ඉන්න එක කඩක්.
මම ඇත්තටම චන්ද්‍රිල්ලුවේ සරත් පොන්සේකා මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඊට පස්සේ නායකතුමාගේ මග පෙන්වීම යටතේ තමයි එකතුනේ සමගි ජන බලවේගයත් එක්ක සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක හැටියට තමයි ගම්මන් කටයුතු කරන්නේ. හැබැයි අද දවසාවේ සමගි කලා සංගමේ ප්‍රධාන අද විධායක රැස්වීම තිබුණා. ඒකට සහභාගී වෙන්න මම හිතන්නේ මේ රටේ සමස්ත ජනතාවම දන්නවා කලාවේ ප්‍රබෝධයක් තිබ්බේ විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ. එතනින් පස්සේ කනකොක හැඳුවා මේ සියලුම කලා සිනමාව වේදිකාව රූපවාහිනී කලාව ඒ හැම පැත්තෙම කලාවිතබු ශේෂ්ත්‍රීතබු දවන්තෙන් අවසාන කාල පරිච්ඡේදී බොහොම කේතජනක විදිහට ජීවත් වුණා. ඔවුන් ගැන බැලුවේ නැහැ පාලකයෝ වෙනත් පක්ෂවල පාලකයෝ ඡන්ද කාලෙදි විතරක් ප්‍රසිද්ධ කලාකරුවන් වේදිකාව උඩට ගෙනල්ලා ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාර කටයුතු කළා මිසක් කලාකරුවෝ ගැන බැලුවේ නැහැ. අද වෙනකොට වර්තමාන වෙනකොට අපි ශේෂ්ත්‍ර ඇතුළේ හිටියක් අනේක දුක් කම්කටොළු විඳ දරාගෙන තමයි මේ කලාව ඉස්සරහට ගෙනියන්නේ. නමුත් අපි දන්නවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ පක්ෂ භේදයකින් තොරව තම කලාකරුවෙක්ගේම දුකසප හොයලා බලන නායකයෙක්. එතුමා යටතේ යම්කිසි දවසක මේ රටේ අපි දන්නවා අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරයා වෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ හරහා මේ රටේ කලාවට පෝෂණයක් විශේෂ දායකත්වයක් ලැබෙනවා කියන විශ්වාසයක් අපි තුල තියෙනවා. මොකද ඒවා ඥානවලම තියෙන ලක්ෂණ ගතියක්. ඒ වගේම තමයි එතුමත් එක්ක අපි සාකච්ඡා කරනකොට අදහස් හොමාරු කරගන්නකොට එතුමාට මේ කලාව සම්බන්ධයෙන් තියෙන ඕමනාව කැපවීම කොටෙක්ද කියලා අපිට තේරෙනවා. ඒ නිසා අද දවසේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා කලාකරුවෝ පිරිසක් විවිධ ශේෂ්ත්‍ර ලියනලිය කලාකරුවෝ පිරිසක් අද සහභාගී වුණා. ඔවුන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම මේ කලා සංගමයේ ඉස්සරහට ගෙනියන්න ඕමනා කරන දායකත්වය ලබා දෙනවා කියන පොරොන්දුව තිබුණා. ඒ වගේම අපි අද දවසේ සමජ කලා සංධානයේ විධායක සභාවෙන් කමිටුවපත් කරගත්තා. ශ්‍රේෂ්ත්‍රය තුල විධායක සභාවට ඒ වගේම නිලධාරි මණ්ඩලයපත් කරගත්තා. මේක ඉස්සරහට ගෙනියන්න ඒ වගේම අපි බලාපොරොත්තු වෙන මේ මාසයේ විශාල සම්මේලනයක් පවත්වලා කලාකරුවන් හැම ශිෂ්‍යයම මේක සූසට කලාවක් වෙන රටක් ඒ හැම ශිෂ්‍යයකම කලාකරුවන් එකරාශී කරගෙන විශේෂ සම්මේලනයක් පවත්වලා මේ කලාවේ උන්නති වෙනුවෙන් වැඩකටයුතු කරන්න විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාගේ මග පෙන්වීම යටතේ තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. ආරාධනා ලැබුණා. නමුත් මිරිගුවක් පස්සේ දුවන් දුවමනාවක් නැහැ කියලා මට තේරෙනවා. මොකද අපි ওই හැම පක්ෂයකම තරාතිරම හොඳාකාරවම දන්නවා. ඒක නිසා අපිට මේ කලාව වෙනුවෙන් වැඩක් කරන්නේ කොයි පක්ෂේද කොයි නායකත්වයටද කියන එක අපිට පැහැදිලියි. මොකද අපිත් අවුරුදු 30 ගානක් මේ ශේෂ්ත්‍රය තුල නියැලිලා අපි දන්නවා කලාව පෝෂණය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කටයුතු සිද්ධ වෙන්නේ කාගෙන්ද කියලා. ඒ නිසා මිරිගුවක් පස්සේ මට දුවන් දුවමනාවක් නැහැ. මේ කලාව පෝෂණය කරන පක්ෂයක් තුල මම ගඟලින් ඉන්නවා. ආදාද මේ තීරණේ කලාකරුවන් වෙනුවෙන් කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සාකච්ඡාවක් තමයි. ඒකටම පක්ෂ භේදයෙන් තොරවම මුග දෙනෙක් සහභාගී වෙලා තියෙන කලාකරුවෝ. ඉතින් ඇත්තටම සතුටුයි අපි රටට යමක් කරන්න ඉන්න කලාකරුවන් පිරිසක් විදිහට අපිට රටට යමක් කරන්න තමන් පක්ෂ භේදයෙන් තොරව අපි මට ඕනි මගේ අය මොනව හරි කරන්න මේ රටට ඒ වෙනුවෙන් මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහතුමා ලොකු වැඩ පිළිවෙලක් දියත් කරගෙන තියෙනවා රටේ උන්නතිය වෙනුවෙන් කලාකරුවන් වෙනුවෙන් වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් මම සූදානම් අත්හැර දෙන්න ගන්න කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවා. ඔබතුමගේ නම මෙහෙමම කිව්වොත් හොඳයි. මම ලක්ෂිකා පොන්සේ. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.